කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්කම් මහතා අවහ ප්‍රාප්ත වෙති බෙනවා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය යන විට 74 වන වියේ පසු වුණා. ශ්‍රී නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ වෙල්කම් මහතා පසුව ඉවත් වී නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත් වුණා. 2020 මහමැතිවරණයේදී සමගි ජන බලවේගයේ සමග එක්ව මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවටද පසුව තේරීපත් වුණා. කුමාර වෙල්කම කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.